රනයි පින්වත් ඔබ හැම දෙනාටම. බෞද්ධයා රූපවාහිනියය සුපින්වත් ඔබ වෙත සංවේදනය කරන දායකත්ව සධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. ෞද්ධයා රූපවාහිනි කළුත්තර ප්‍රාදේශ මධ්‍යස්ථානය සිට පටිත කරමින්. ඔබ වෙත සන්නවෙදනය කරන මේ උතුමූ සදධර්මදේශනාව වෙනුවෙන්. සිදුකලා වූ ගෞරවනී ආරාථනාවෙන් දම් සබහා මණ්ඩපය වෙත බැඩම කරන්නට දුණූ පින්වත්ස්වාමින් වහන්සේ පූජනීය හැඩිගල්ලේ චන්ද්‍රාලෝක ගෞරවනියස්වාමින් වහන්සේ. අපි අම දෙනාම පළමුුවෙන් සාධනා අදනංවා නමස්කාරපූර්කව පිළිගනිමෝ. සාධහූ සාධූ සාධූ. සධර්ම දේශාව වෙනුවෙන් පින්බ්‍රදායකත් වෙලබා දෙනවා හොරන පරගස්තුර පදිංචි දයානන්ද අල්විස් පියානන් චන්ද්‍රාගමගේ මෑණියන් කනඩාවේ පදිංචි චන්දී අල්විස් සොයුරිය චමිලා අල්විස් සොයුරී ප්‍රධාන පවුලේ පින්බත් ඥාත හිෙටමිත්‍රාදීෙන් එකබතුවෙන් ගෞරෝණය ස්වාමීන් වහන්සේට අපි හම දෙනාම නමස්කාරපූරකවාරාධ නකර සිටිමු මෙතැන් සිට මේ ුතු මුසධර්ම දේශාව පවත්වන්නට අවසරයි අපේ හාමුතුරුවනේ. ධ සද සමන්තා චක්කවාලි සුූ අත්‍රහා ගච්චන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං භදන්තා නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතුෝ අරහතු සම්මහා සම්බුද්ධස්ස ඒවමීතං ගහපති ඒවමී තං ගහපති පියජාතිකාහි ගහපති සෝක පරිදේව දුක්ඛදෝමනස්සු පායාසා භවිකාතිතිී බුද්ධිමත් වාසනාවන්ත පින්වතුනිි අද දවස මේ වෙලා වෙදී හොරන පරගස්තොට පදිංචි දයානන්ද අල්විස් මහත්මානන් එවගේම චන්ද්‍රා ගමගේ මහත්මිය එවගේම කනඩාවේ පදිංචි චන්දිී අල්විස් සොහොයුරිය චමිලා අල්විස් සොහොයුරිය ප්‍රධාන කොට ඇති පින්වත් පවුලේ ඥාතිවරු හිතයිශී හැම දෙනාම එකට ඒකරාශී වෙලා සිද්ධ කරන ඉතාම වටිනා උතුම් පින්කමක් මෙවෙලා වේදී ඔබ මේ සිද්ධ කරන්නේ. ධර්මදානමය පින්කම. ධර්මදාන ධර්මය පූජාක්‍රීම ධර්ම ශ්‍රවනයට ඉඩ සැලැස්වීම. බුදුන් වහන්සගේ දේශනාව තුළ සියලුම දීමනාවන් අතරත් අපි පරිත්‍යාග කරන දේවල් අපි පූජා කරන දේවල් බොහොමයක් තියෙනවනි. ඒත් තියෙන්න පෝජාකරන පරිත්‍යාග කරන දේවල් වලින් හරිම උත්තුම් හරිම වටින ඉතාම ශ්‍රේෂ්ඨ පූජාවක් විදිහට බුදුන්හසුමේ ධර්මදානය සලකනවා ධර්මදානයට තැන දෙෙනවා ඒක සමහර වෙලාවට ඔබේකට හේතුවෝ මොකක්ද කියලා නොදන්නවා ඇති සමහර විට අනෙක් දේවල් දෙනකොට අපි දන්නව ඒ දේවල් දෙන්න හේතුවෝ මොකක්ද කියලා පංවතුන් සමහර වෙලාවට කුොඩයක් පූජකිරීමේ ආනිසංස ගෙන ිකක් අහන්නකු කොඩයක් ශ්‍රද්ධා සිතින් යුක්තව කුඩයක් හෙවනක් ශ්‍රද්ාසිතින් යුක්තව එක කියන්නේ ටකර තහඩු කීපයක් දාලා පොඩි ගේකැල්ලක් උනත් එහම තමයි ශ්‍රද්ා සිතින් යුක්තව හදල පූජා කලෝතින් එහෙම එකට ලැබෙන පින අපි දන්නවා. ශ්‍රද්ධා සිතින් නිවසක් ඉන්න තැනක් කුඩයක් පූජා කලෝතින් ඒක ලැබෙන ආනිසංශ ශක්තිය ආහාර නෙවෙයි අපි කියන්නේෙ නේ කුඩයක් පූජ කලාට ආහාර ලැබෙනවකි අපි කියන්නේනේ වගේම තමයි ඒකිලබෙන ආනිසංශ ශක්තිය කීර්තියයක් නෙවේ අපි කියන්නේන කොඩයක් පූජ කල්ලා කීර්තිය ලැබෙන කියලා ඒ දේවල් අප්‍රකටව තමන්ට ලැබනත් පිංකම ඔස්සේ අපි කොඩයක් පූජ කරීමෙන් ඉන්න තැනක් හදල පූජා කරීමෙන් අපි බලාපොරොත්තු වෙන දේ තමයි ඊළඟ ජීවිතයට සසර ඊළඟ උත්පත්ති වෙන තැන්වලදි අපිට අඩුපාඩුවක් නැති ඉන්න හිටින්න තැනක් ලැබෙන පලාාොරොත්තු අපේ පාර්ථනාව ඒක. අපි බුදුහාම්දුරුවන්ට හවසට ගිලම්පස ටිකක් අහල පූජකරම එක කියන්නේ රනවරාටිකක් බෙලිමයිල් ටිකක් පොල් පලාවතුර ටිකක් තම්බල යම් කිසි කෙනෙක් එහෙම පූජකර නොද විය ඉන්නවා බොහොම ස්්‍රද්ධාවෙන් යුක්තව සම්පූරණයෙන් ජීවත්වන මනුස්සේකුට දෙනවා වගේ ඒටත් වඩා මහ ගෞරවයකින් යම් කෙනෙක් පූජා කරනව කියලා හිතන් එඒ පූජාවට අපි පරිසරය හදාගන්න විදිහට තමයි පින්වතුනි එක පිනකුසලය වැඩි වෙන්නේ පිනකුසලය උපදින්නේ. සමහර අය ගොඩක් වෙලාට හිතනවන්නේ මේ අෂ්ඨපාන අරගෙන ගිහිල්ල පන්සලේ පූජකරනව අපි දකල තියවන්නේ. එවනට පින්වතුන ගොඩක් වෙලාවෙදී අපි දකිනව ඒ අය බුදු කෙනෙකුට වලඳන්න සුදුසු විදිහකට නන්ඒ පූජා කරවා දෙකලන. බුදු කෙනෙකුට වලන්න සුදුසු වෙන විදිහකට පූජා කරනවා අපි දකිනවා ගොඩක් අඩුයි. ිනිස්ු හල යෙනවම චතුමදුර පූජාව යානි සංස. එහෙත් අපි දකිින් එනෑ සවස්කාල ගිලම්පස පූජාව තියෙන වෙලාවදි අර පොඩි ලංශීට් කොළ කෑල්ලක් ඉරලා පොඩි කෑල්ලකට කංහැන් දෙෙන් එකක් විතර නේද හොඳට බලන්න ගිහිල්ලා මට වඩා ඔබට දකින්න බලන්න හම්බවේවි. කංහැන් දෙෙන් එකක් විතර දාලා පූජා කරලා මම හිතන් එනේ අපි බලාපොරොත්තුවන පින කොසලය උපදින්න තරමට හිත ප්‍රසාරණය වෙනවා කියලා. හිත ප්‍රසාරණය වෙන්න කොට හිත දිගෑරනකොට තමයි පිංවතුනි පින කුසලය උපරිමයට උපදින්නේ ජනත වෙන්නේ. හිත දිගෑරෙනකොට. එනිසා හවසට ගිලම්පසිටකක් පූජකන්න කොට බුදුහාමුරුවන්ට හැම වෙලේදීම හිතාගන්න සාමාන්‍ය මනුසේක්්ට වඩා වැඩි ගෞරවේකින් වැඩි ආදරයකින් ඒ පූජාව කරන්ඩඕන. හොඳ කැපවීමින් ඒක කර්ඩෝඕනම් මල තාත්තල ගෙවල්වල පන්සලට අන්නඩ ඕන කියන්නේෙනෙහේ. ෙලිම ටික් රනලා ටික් ේල කරලා හදාගන්න ගෙදර. හදාගන ඒ දවසක් කැර දවසක් හරි සතියකට දවසක් හරි. බුදුරජාණන් වහන්සේට ගිලම්පස ටිකක් පූජා කරන්න හවසට පින් සිද්ධ වෙන දේවල්. සතිය හැමදදාම ඕනෙනෑ ඔය සමහර වෙලාවට දන්නවා වැඩි අය කියනවා. උදේ දාාන තිබ්බොත් එහෙම දිගටම තියන්න ෝන අයි කඩ කරන්න බෑ එහෙම කොහේවත් ධර්මයේ සඳං වෙෙනෙන. දු හාමුදුරුවට දාන පූජා කල එක මනස්සය මුලුව හතලිස් පස්වර්සරක බුද්ධජීවිතය පුරාවටම උදේ දවල්දානනිදු න්නේෙනේ. ඔබට ඉඩකඩ තියන්නේෙ ඔබට වෙලාව තියෙන්නේ සතිහි ඉරිද දවසනම් ඉරිද දවසට හාල්මිටක් වැඩිපුර රයිස්කෝකට දාම්්ඩ. ඔබ නුභ කරන්නේ ඔබේ දාට උදේට කන්න හදාගන්න ලූුණු ෙඩියක් තෙල්පරාදු කරනකමක් නේ. වැඩිපුර ටිකක් බුදු හාමුදුරුවන්ටත් එක්ත් වං කරන්න. ඒ කරලා සතියකට දවසක් හොඳට බුද්ධ පූජාවදයන් මධගතියාගන්න. ද්ද පූජාව තියනකට පිරිසිුඩුනම් බද්ද පුජාවතියන්නිප. පිරිසිුඩ බුද්ධ පූජාවතියන්න්නපා ඇයි අපි අනිත් හැම දේටම අවශ්‍ය කරන විදියට හැමදේම හදාගන්න වනන් ඇයි අපට ගෙදර බුද්ධ පූජාවතියන්න හරියට අවශ්‍යටික හදාගන්න වෙරි. නේද අපි අවු අලුත් අවරුද්ධට අපේල් මාසට ගිහිල් අපේ ඇඟට හරින්න හිතට හරයන්න පාටට හරියන්න ගැලපෙනම විදිහට අපි මුළු දවසම තෝරල තෝරල ඇතුමක් අරගෙනන එෙන් අපි දවසක් කැප කරනවා එ අපිට ගැලපෙනම විදිහ තෝරගන්න. අපි හැම ලා වෙදම අපේක්ෂා කරනව අපිට ගැලපෙනම විදි අපිට හොඳම විදිහ අපිට හරියනම විදිහ අපි හම වෙලේම අපේක්ෂා කරනවා. තථගතයණන් වහන්සරත් එහෙම වෙන්්ඩෝන. තථගතයන් වහන්සටත් ගැලපෙනම වි හොඳම විදිහට අපි ඒදේ කරන්ඩෝන සමහර විට ඔ මෙතෙක් නොදැනුවත්ව අප කලින් කතා කල විදිහට පොඩියට කංහැන්දට චතතු දරටික . බීම බෝතල් වල දාගන ගිහිල්ල අෂ්ට පාන්ිකු සහර වෙලාට පොඩි කෝපහල තියෙන විති ප්ලාස්ටි කෝපතියන අඩව වල චෝටි කෝප් එයි එක තියල පූජ කරනවා ඇති. නමුත් මම හිතනව පීට වඩා ටිකක් වෙනස් වෙනවනක් අෂ්ටපානම එකවර පූජ කරන්න ඕන් ඒක ජීවිතය එකවරක් දෙවරක් හරියට කරන්න පූජාව ඒ ඇති ජීවිත එකවරක් දෙවරක් හොඳ ස්්‍රද්ධාවෙන් මතක හිටින පින්කමක් විදිහට අෂ්ටපාන පූජාව කරන්න වරක් හෝ දෙවරක් ෙදර මතක ඇතුව වෙන්කරගන්න පින්වතුනි බුදුරජාණන් වහන්සට වෙනම ගිලම්පස තියන්නත් සිසිල් පැන් තියන්නත් කෝප්ප දෙකක් විංකරගන්න. ඒක වරදක්වෙෙනනේ හාමුරුනම ගෙදට වැඩිය හම දාන වෙලාවට ධනි පූජා කරන්ට කලියෙන් පැම්පූජාරන කෝප තියෙනවනි ඒවගේ කෝප දෙක් හෝහෙමනැත්නම් ඊට වඩා වෙනස් වීදුරු දෙක් හෝ සාමාන්‍ය මනස්සෙකුට අපි දෙන හොම විදිහයට වීදුරු දෙකක් වෙන්කල්ලා තියන්න එක ගෙදර පරිහරණයට ගණ්ඩිපා එක බුදු හාමුරුවන්ට. පුළුවන් හැම දවසකම හවසට කහට ටිකක් වුණත් කමක් නැහැ සීනෙ ටිකක් දාලා දිය කරලා බුදුන් වහන්සට හවසට පූජා කරන්න.ඒ අපිට තියෙන්න විදිහ අපිට පුළුවන් විදිහ. අපිට මේ වෙලා වි ඉඩ තියන විදිහ පූජ කරන්න. සිසිල් පැන එකක් හවසට පූජා කරන්නේ ඒ පූජා කරද්දි හොඳයට හිතන්න මේ ජීවමාන බුදු හාමුදුරුවන්ටයි මම මේ පූජාව කරන්නේ කියලා. ටීව එක දාගෙන රේඩියක දාගනසිින්දු හාහා නටනට පහ පපත්තු කල බුදුන්වැදට පින් සිද් වෙන අඩුවයි. මිනිස්සු නොදනවත්තු ද මන්දාහා කරනවා එහෙම එවුනාට එහෙම පින්සිද්ධ වෙන්න හිත කොහොමද ප්‍රසාරණය වෙන්නේ. යකඩ කෑල්ලක් අපිට ඕන විදිහට පිහියක් විදිහට මහත් කරගන්න.කිිනිස්සක් විදිහට මුවහත් කරගන්න. කඩුවක් විදිහට කැත්තක් විදිහට පොරෝතලයක් විදි යකඩ තලයක් හදාගන්න. ඒක කම්මලට ගිනිහිල්ලා ගින්න කොච්චර රත් කරණඩ නිද. හිතත් ඒ වගේ. හිතත් ඒ වගේ පිනට දහමට නැබුරුවට මේ හිත හරියට රත් කරන්නට ඕන. කරන්නට ඕන මොුවගින්වත් නෙවෙේ දනුන් තේරුම් කංවලි ධර්ම ශ්‍රණය කරන්නේ මේ හිතරත් කරනවා. මේ හිත ප්‍රසාරණය කරනවා මෙ හිත දිගාරිනවා ඔබ බලන්න අපි කතා කරද්දදි අපි මෙහෙම ඉඳීද්දී වෙනද ගෙදර ඉන්නවට වඩ ගඩක් වෙනස් අද මේ තැන්පත්බව. වෙන වැඩ ගෙදර වැඩ කරනට වදා ගෙදරදි ධර්මදේශනාවක් ශ්‍රවණය කරනට වඩා ගොඩක් වෙනස් අද මේ තැන් පත් බව ඒ මේ හැම පැත්තෙම කැරතතිය නිසා ෙවෙ. පන්සේ පය දවට කියියත් ඔය දිහම මයි ර්මශ්‍රණය කරන්නේ. ඔබ බලන්න එහෙම ධර්ම ශ්‍රවණය කරනකොට ඔබේ හිත හාත් පස පුරාවට පැතිරලා යන අමුතු විදිහේ චේතනාවන් බලන්න පිගතුරී. පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. ගෞරවයක් ඇති වෙනවා අමුතු චිත්ත ප්‍රසාධයක් ඇති වෙනවා. අන්නේ චිත්තා ප්‍රසාධය තමයි පින කියන්නේ මේ මොහොත පුරාවට අකස්තල මතුවෙන්නේ නැත්නං පෞකාර සිතුවෙලි මතුවෙන්නන්නේ නැත්නං නරක සිතුවෙලි මතුවෙන්න නැත්නං ්‍රරාගාධික දේශාධික සිතුවිලි මතුවෙන්නේ නැත්නං.ඒ කියන්නේ ඒවට ප්‍රතිවිරුද්ධ සිතුවිලි මේේ වෙලාවෙේ ඔබ ඔබේ හිත්වල ගොඩ නගන ඇති කරවා. ඊටවැට ප්‍රතිවිරුද්ධ සිතුවිලි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒක හැම වෙලාවේදිම අකුස්සලයට අයහපත නරකට බරවෙන සිතුවිලිවටඩ ඉට ප්‍රති විරුද්ධ සිතුවිලි ගඩන ගඩ කියලා. කේන්තියක් ඇතිවෙනකොට බුදු හාමුදුරු කියන්නේ අහත ටහුවෙන රගන ගිහිල ගහන්න කියලා. බුදුන් වහන්සේ අංගුලි මාලටත් කියන්නේ. අවියෞද්ධ සියල්ල අතින් හිතින් බැහැර කරපු මගේ හිතේ. කොහෙද්ද අංගුලි මාල හිංසා පීඩා කරන්න හිතක්. අගුලි මාලගෙන් අහන්නේ ඒක එකන අගුි මාලග විේට ආදාල වෙන විදි බුදු හඳදුරතා කරනවා. ංගලි මි ර ොෙක් ල ප සිද මිනිසුන් ජීත හොරක කරන හොරක් ජිම නිකා ගුි මන සූත්‍රය මිනිසුන්ගේ ජීවිත හොරං ක හරෙක් අංගුලි මාල. වෙන මුද දේව ගත්න අංගලි ම මනිසු රමර මරමරග. මොකද ගත්තෙනේ එක්කම දෙදයයි ගත්ත ඇගිල්ලක් විතරයි. අංගලිම මරපු මිනිස්සුන්ගේ ගෙවල්වල පෙට්ටගං ඇතුළෙ කහවන ඕන තරන් තිබුණා එහෙත් එ කහවනුවකට අත තිබබෙනේ. අංගුලිම මරපපු නිස්සුන්ගේ ගෙවල්ව ඕන තරන් රන් රිදිී මුතු මෙනනික්ති බුණ ඒහත් අ ංගලිමාල එක රත්තරං කෑල්ලකට එක මුතු වැටේකට අංගලිමල් අත තිබබෙනේ. අංගුලිමල්ල ේක්ෂාව තිබුණ ඇගිල්ලක් විතරයි. ඒකත් අංගලි මාලට කෙනෙක්ො මරන්න වනා හරකන් කරගන්න වෙන විදිහක් තිබනනේ අපි දෙනවද අප ඇංගිල්ල කාටහරි කපාගෙනයන්න්න කියලා ඇගිල්ල නෙවයි අපි අපේ අතේ තින නිය පොත්තක්ත් දොරට අහුව වෙනවටවත් කැමතිනේ. අපි අතේ තියන නිය පොත්තක් දොට අහුුවෙනවටවත් කැමතිනේ. උදාහරණයක් කියන්න ද. අම්මල ෙදර රෑට කාලා බීල යර ලා ටි ති න සිංකු. ය ෙදර අවුදු දාහටක විසි පහත දරුවක්කින්න වන ැනුදරුවේ ගැනුදරුවට කියන්න පුතේර සිංකෙකුට තියෙන වලන්ටික හොද පම ටි එකගට හරන මික්ල දගන් න කියලා. හැබයි දරුව විශේෂ අතිය නොනේ දරුවගේ වන්තේ ඇගි පහැම ියතු ව. වන් අතේ ඇගේි පහේම නියතු අවලතියෙන් ඕන.වන් අතේ ඇඟගලි පහෙම නියපොතු වවල ලස්සට ඔපදාල පාට කරලා කෙවටෙස් ගාල හරියට කපලා. පිළිවෙලට තියාගෙන ඉන්න. ියපතු පහක් ඇගලි පහක් හිමි දරුවෙකුට කිය බලන්න වලන්ටික හෝදන්න කියලා. හෝදන හෝදන්න යනවා අඩුයි. හෝදන්න ගියත් නිකං හෝදන්න උඩින් පල්ලෙන් වලන්වට වඩායාට වටින්නම නෝද වං අතේ තියෙන නියපොතු ටික එක නියපොත්තක් හරරි හෝදන ගමන් ැඩිල ගියෝති හෙම වලන්ටික හයිෙන් සද්්‍යට කියයලා සද්්‍ය දාල කෑ ගහගෙන ගයඇතුළට එෙන්නේ මටනන් කියන්නපාමට පසේ වලන් හෝදන්න කියලා නේද කියලන්නේ ඇයි මිනිස්සු. ලට තරක් න ඒකයි ම ැනව ගිල තිෙන තු ඩත් මනිස්සාවාදරී නියපොතු කඩටත් මිනිස්සු ආදරී. එනිසා අංගල ොක් ේ සංගු මට හරු තිල්ල ටැගිල්ලත් දුන්න ති සංග ක් ිමුණ. හිති එනිසා පංවතුන හිත ප්‍රසාාරණය වන්නට ඕන පින්කු සල් සිද්ධ කරන හැම වෙලාවකදිීම. ඔබේ ස්්‍රද්දා හිත මොන වෙලාවකදදිවත් ොන රුණක් නිසාත් ලුතු කරගන්නපා. ිනිසුගේ ්‍රදධාවව ගොඩක් වෙලාවට නැති කරන්න ඉවහල් වෙන්නේ එලිය පරිසරී. මිනිස්සුන්ගේ භක්තිය මිනිස්සුන්ගේ ගෞරවය එසියල් නැතිවෙන්න මූලික වෙන්න එලිය පරිසරී. එිය පරිසරයට පුළුවන්, ඊටත් වඩා දේවල් මනුස්සේගේ හිතකට කරන්න බැරිද පුළුවන්. ඔබේ ශ්‍රද්ධාාව නැතිරනෙ විරක්නෙව යබත්ත එක එකකට කුළුපගව ඉන්න කෙනෙක් පිළිබඳව දේශයක් ඇතිකරවන්න එලිය පරිසරයට බැරිද පුළුවන්. රිරට පුුවන් ඔබ දෙනාට අතර මැදෙක් එකතු වෙලා ඔබ දෙෙන අතර තියෙන හිතයිශීකම ලිංගතුකම ප්‍රියමනාප බව නැති කරන්න අර එලිය පරිසරෙන් අමතර වෙන අතරමැදියට බරිද පුළුවන්. සමාජ ගොඩක් රන්ඩු සරුවල් හැදෙන්න්නේ සමාජය තුළ ගොඩක් කියේලං ඕපදූප කියා ගන්නේ සමාජය තුළ ගොඩක් නරක වචන කුණුහරප කියයාගන්න හැමතැනකම අතර මැදිියක් කිරිය ම ද පැත්තට ේ දු හාන්දර සිංාලවාද ස ත්‍රද දේශරන කල්්‍යාන මිත්‍රස්රය හැමවිලේීමම ජවිතය හදාගන්න කියලා. කල්්‍යයාාන මිත්‍රයගේ තියනවදයක් එයයා ැති තැන නරකක් වරදා කියන්නේ නේ. හැම වේම තන්ගේ මිත්‍රයාව රකින ආරක්ෂාකරනව යහපතට යොමු කරනවා. අද ඔබ තනියෙන් එන්න ඇතුව මේ දහ පහලොස් දෙනෙක් එකට එකතු කරගෙන මේ ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන්නාවහි කල්්‍යයාන මිතරත්වය නිසා. එන්න බනාාහන්ද කල්්‍යාන මිත්‍රරත්වය. යත් ගලන්න්න ැත්න ෝලි ප තිස්ස දෙන්න කල්්‍යයාාන මිත්‍රයෝ. ඒ දෙන්න මහනුනා කියලා ආරෙන්ච ුුණනහම ඒ ගොල්ලන්ගේ විශාල පිරිසක් එඒඒ කැවිල්ල පැදිව වුණ සංසාරය එකට එ ධර්මා දම්සබා මණ්ඩපේ බනාහ පුදවිය සසර ජීවිතවල සසර ජීල රවල් කාශපල උතර බුදු හා මුදුරුවන්ගේ ලඟ නිර්වාණ සම්පත්තිය පසක් කරනකට උරුවේල් කාශ්පගේ දහක් පිරිස ආවා එයත් එ සංසාර පුරුදු ඇතිමි නිස්සු. එනිසා. මේ ඇති කරගන්න හදාගන්න ගොඩ නගාගන්න පුරදු තාවය ගොඩා වටිනව සංසාර ජීවිතයට අපි දන්නේනේ. මේ ජීවිතේ මොනතරං වාසනාශක්තිය මුහකරාගිහිල්ලා තියෙනවද ඔබට ධර්මාවබෝධය කරගන්නකිල අපි දන්නේනේ හැබැයි. ටිකටික එකතු කරගන්න මේ ටික තමයි කවද හරි දවසක ඉත්තිරලා යන පැන් කලයක් එන්නේ. අනාගතේ දවසක බුදුරාණන් වහන්සේනමකගේ දවසක. ගේ ප්‍රබල්ල ධදිෂ්ානයයක් අමුණක්තියෙන මෛත්‍රයේ බුදු හාමුරෝ ැන ොඩක් අ පර්ථනා කරනව මෛත්‍ර බදු හන්දුර සාසන නිවන්න වබෝධ කරන්න. ඒ ප්‍රාර්ථනා කරන්න ඒ වෙනුවෙන් ඇපකැපවෙන වෙරවීරිය ගන්න අයට ඒ ශාසනය තුළ සමහරවිට්ට හිමිකම් තියෙන්ඩ පුළුවන්. බුදුගෙනෙක් මේ ලෝකයට බිහි කරන්න පාරමිතාපුරන අම්ම කෙනෙක් ඉන්නවනම් ඒ අම්මගේ කුසල ශක්තිය දියුණන් වෙන්න ඒ කාල සීමාවෙනං ඒ අම්මා. ඒ බදුරජාණන් වහන්සේ බෝධිසත්වයොම බිහි කරන්නේ කාලිපදිින්ට වනා. ඔබේ තියෙන ප්‍රාර්ථන වනාගතේ බුදු කෙනෙක්ගේ දවස බුදු කෙනෙක්ගේ ශාසනයේ ධර්මවාණ්ඩා ගාරික වෙන්නනම්. බුදුන් වහන්සගේ අග්‍ර ශ්‍රාවක වෙන්න නම් අග්‍රෘපස්ථායක වෙන්න නම් ඒ ප්‍රාර්ථනාව ඒ අරමුණ ඒ අධිෂ්ඨානය ප්‍රබලයිනං. ඒ වෙනුවෙන් නැවත නැවත හිත ප්‍රසාරණය කරකර පින්කුසල් වඩලනම් සමහරවිට එක අවශ්‍ය කරන විරනත් ඔබට පරජීවිතේ කොතන හරි තැනක විසි අටක් බුදුවරු පහළවුන මේ තිහාස අතීතේ යම්තනක ඔබේ විරන ලබල තියෙනවනං. ඔබේ අරමුණ එතැන්ට යනකං සමහර විට මගේරෙන්ට පුළුවන්. එතන තමයි ඔබනි වෙනතන. එතන ඔබනි වෙනතැන එනි සංගුලි මාලාවගේ උදවිය බුදුජාණන් වහසලා බොහෝ ප්‍රමාණයක් පහුකරගන ගෞතම බුදු හාමුදුරන්ගේ බද්ධසාාසනයටාව. ගෞත බද හහාන්දුරන්ගේ බුද්ධසාසනයටාව. ඒ වගේ අන්‍යා කොන්ඩන්් මහරහතන් වහසේ බහෝ බුද්ධ ශානයම් පහකරගයි ෞතම බුදු හාමුදුරන්ගේ බද්ධවාසනය පාරමිතා පූර්රණය කල්ලා අන්‍යා කොන්ඩ්‍ය බවට පත්වෙන්නේ. ඒ හිතේ ස්වභාවේ හිත තරන් කල්්‍යාන මිත්‍රය තවත් ඇත්තිනේ. ධර්මය තුළ කියා දෙන්නම බුදුරජාණන් වහන්සේ කියා දෙන්නම ඒකයි මේ හිතයි කල්්‍යාන මිත්‍රය අපිට ඉන්න. ඔබට වෙන කල්්‍යාන මිත්‍රියනේ. හිතතමයි අංක එක හොඳම කල්්‍යා මිත්‍රය. බව යහපත පිහිටන්නත් ඔබව අයහපතට යොමු කරන්නත් හේතුවෙන්න ප්‍රබ්බලම සාධකයේ හිත හිත. මේ හිත නැවත නැවත හදන්න ඕන මේ හිත නැවත නැවත ගොඩනගන්නට ඕන මේ හිත හදන වැඩ පිළිවල තුළ නවත නවත ජීවත්තට ඕන. එනිසා මේ ධර්මාණු ශාසනාවක් ශ්‍රවණය කරන්න ඉඩකඩ ලබන එක බෙහෙවිම්ම ප්‍රතිඵල ලැබෙන ආනි සංසදායක පින්කමක්වෙ නිකක් නෙවෙයි. අරදේව ලොබ දන්නව කන්න දුන්නත් නැවත ජීවිතය කන්න ලැබෙන. හෙ පෝජොත් හන්දුවන් ගිලාම්පසට පූජකලො ඔබ න්නව සරජීවිතව ලබට ලෙඩත්්දුක් හැදෙන් නැතිවෙන්න නරකල්ලෙඩදුක් හැෙ ඇතිවවෙන්න ඒ ගිම්පස බෙහෙත් පූජ වාශිරවාදයක් වෙනවා. සිවරා පූජ කොත් අට පෙරිකර පූජලො ඔබ දන්නවා ඒ ඊළංඟ ජීවිතවල නිර්වස්්‍රව නෝපදිින් ලැජ්ජයිතැන් වහගන්න ඇදුම් පැරනුම් ඇති පදින්නට හේතුවක් වෙනවායයි. විශාකා මහපාසිකාව මහල්ලතා මේලා පලදනාව ලැබුව නිකක් නෙවෙයි නිකං ලැබෙනිනෑමකුත් නිකං ලැබනින. ප්‍රර්ථනා කරපලියට ලැබෙන්නේ අරමුණු හදාගෙන ප්‍රාර්ථනාවට යන් ඕෝන ඔබ හැමින් කෙනෙක්න. අරුණු හදම් ප්‍රාර්ථනාවට අන්ඩු නද මේ ධර්මදේශනාව කරන්නේ ඔබ ප්‍රර්ථනාවට යනවා. ඒ ප්‍රර්ථනාව තමයි මේ හැමදී අවසාන මට නිර්වාණ සම්පත්යෙන් නිවන ලැබෙන්න කියෙන පාර්ථනාව නිවීම ඔබ පේක්ෂා කරන දෙයක්. සහර විටෝබේ අපේක්ෂාව ඉල්ලීම ඒ පාර්ථනාව සිද්ධ කරන්නේ නොදැනුවත්වනේ ඔබ දන්නවා. හැබැයි. ඔබ දැනගත්ත ජීවිතයේ ඒ ඒ තැන්වලදි ඒඒ අත්දැකම් ලබනකොට. ජීවිතයේ දුකයි කියන එක සහ සසර ගින්නක් කියන එක සහ මහා බරක් මගේ කරවුඩ තියෙන්න්නේ කියන එක සහ මේවා මහා මායාාවන් කියන එක ගැන බට තේරුණේ සමහර විටේ අදදැකීම් ලබනකොට අදදැකීම් ලබනකට ජීවිතේ සහරුණුකාරා ඔබ අහනකො ඔබ ස්්‍රවය කනකො ඔබ දකි නොට ධර්මය තුින් හෝවේවා ඔ හිතනවා අනේමගේ ජීවිතය අවුරුදු පහලව දසේ වයිසදදිමටම මේ අවබෝධ බුණන කියලා එම කතා කන්න ඉන්නව හෙම කියන ඉන්නවා. ඒක කියන්නේ අදැකීම එක්ක තමයි මිනිස්සු ජීවිතයේ දේවල් ඉගෙනගන්නේ දැනගන්නේ. ඉතින් අරමුණු හදාගණඩෝන මොනවා හරි අරමුණු හදාගන්න ජීවිතේ. අපිට ලොකු කාලයක් ලැබිල නෑ මනොස්ස ජීවිත, ගෙවන්න ගත කරන්න හරිට්ටික් කාලයයිතියෙන්නේ. එක දවසට පස්හය වතාවක්වත් මෙනෙහි කරන්න දුගේ මනුස්සයටත් එහෙමයි. පොහොසත්ම මනුස්සයටත් එෙමයි. බලවතාටත් එහෙමයි මහ පරිසක් ඉන්න කෙනටත් එහෙමයි මහා මිල මුදල් රසක් තියන ෙනටත් එහෙමයි කාට කාටත් ස්ොබා දහමදීපු වෂ්්‍රමාණයන්තියෙනවා. සමහර විට ඒආුෂ්‍ය ප්‍රමාණයම ඉන්නත් පුළුවන්වෙේ සහර වෙලාවට ඊට කලින් යන්නත් පුළුවන්වෙයි ඉඩකඩ හැදෙයි. සූදනංවෙන්ටනා. සූධනංවෙන්ටන. වන්දනා ගමනක් යන ඔබ දනගම දවස්තුනක් නන්ගේ දවස්තුනට සෑහන් රෙදිපි සූදානානන් කරගන්න නද සූදානම් කරගන්නවා. ඔබ ටක් ඇත දුරට ඔේ ාතිකනක ෙරට යන බ අපිහිතුමයි පලාාත සත පලාාතක් කිය නොරැලේ වගේ. නොරලි වගේ සීතර පලාතක්නක් ඔබේ පලාතට යන්න කලින් පෙනඩොෝල් කාඩ්ක් සිද්දාලේෙකක් සූදානන්රගන්න නැද සූදානන්රගන්නවා. ඔබේ ගමට කහමහරිේ ඒදේ සූදාානම් කරගන්නවා. සමහරරිට ට තර ල ඔබට මතක් ද න කිය. බ අරල්ලා යන කඩයක් හොයාගෙන දුවන් නැද්ද ඒරෑම දුවනවා ඇයි එක ලොකු අවශ්‍යතාවයක් ඔබට ලොකු අවශ්‍යතාවයක්න් රීපාද කරුණා කරන්න යන ඔබ වැඩිපුර ඇදතුමත් දෙක අරෙන ය නැද්ද සීටරය අධයක් අරෙනයන්නේ නද්ධරගන යනැව එතන සතරට බොරොත්දන දිට හදාගනයන් ලඕනා. සසර ගැනත් එහෙම හිතුවට වරදක්නේ. සසර ගැනත් එහෙම හිතුවට වරදක්නේ. සිද්දාාලේප පැනඩෝල් සීටර් ඕනි සසර ගමනට එක කියන්නේ පින අවශ්‍යයි සසර ගමනට. එනිසා මේ ලැිලතියන ජීවිතය හරි කෙටි කාලයක් ඔබ අවරුදු දහදාහක් විතර ජීවත්වයව නම් ම කරුට හොත් මද කියන්නේ. එඒනම් මේ කරන්ටි ඔබට කියන්න එන්න පින්වන අවරුදු පන්දදාහකට විතර පස්සේ නමුත් ඔබ ජීවත්වන්නේ අවුදුද වසවා ඒක ම දන්නවා. අවුරදු වසුවක් කියල සහරවෙලාට ම කිවත් මමදන්නම සමහර විට ඔබට ඊට කලින් මේ බැඳී සියල්ලත් හරන්නව කියලා ඒක්කයි අද කියාදන්නටික ඒයි අද කියා දෙන්නේ. එනිසා බුදුන්හන්සේ දේශනා කරන්නේ හනම් පින්වතුන. පිකාටක් මේ පිනකුසලේ අවශ්‍යයි. ධර්මයේතිීන වටිනකම වැගත්කම තමයි පින්වත්න්නේ අදේවා දෙකොට පරිති්‍යාක රදදිි අපිදන්නව ඒවකින් ලැබෙන පිෙන කොයිවගේ දේවගේ නිංස කොයි ගද කියලා ඒෙත් සමහර විටෝ බොඩ් නොදන්නව ඇති ධර්මයේතිීනා නිසංස. ධර්මය තමයි. විඩාවට පත්වන වෙහෙසට පත්වන මහා බලාපොරොත්තුවලින් බොලාපොත්තු කඩවෙලා ඒව කැඩුන කඩවුන හිත් සුවපත් කරන්න මේ ලෝකේ වන්න. කිසිම මේ වලමක් නේ. වෙන කිසිම මේ වලමක් නේ. හැඳ උඩ පෙළියන් අතට අන්ඩන දරුවව නලවන්න අතට යමක් දෙන්න පුළුවන් උඩු පැළියන් අතට අඩන දරුවව නලවන්න අම්මට අතට යමක් දෙන්න පුළුවන්. ඒ දරුවගේ වයිස මාසටක් අවුරුද්දක් නංම් අතට යමක් දේල ඒ දරුවන් නැලවෙන්නේ නැත් නම් ඔබට ඊළංඟට ඒ දරුවව ඇකේ අරගෙන කිර ටික දෙන්න පුළුවන් අලවන්න රටික බ බිල දරුව ැලවෙන්නේ ැත් නම් ඔට ලුවන්කම තියවා ඔකුළ ඩ කියලා දරුවව නලවන්න නැලවිලි ගීතයක් කියලා දරුවව නිද කරවන්න ඔබට පුළුවන්කම තියනවා. ඔබට පුළුවන්කම තියනවා. එනිස පින්මතුනි සසර ජීවිතයට පිනයි අවශ්‍ය වෙන්නේ කුසලෑ අවශ්‍යවෙෙනින් පපිට දෙයක් අපිට ඇත්තිනේ. නිසම මේ හිතා හදන වැඩපිළිවල ධර්මය කියලා කියන්නේ හිතා හදන එකම මග මිනිස්සු සැනසෙන්න වෙන දෙ න්නේ. යහතර තේරෙන වයිසයෙන් පස්සේ සැනසන තියෙනෙ ධර්මය. හැම කෙනෙක්ම ප්‍රශ්න ගැටලු පීඩා කරදර හිත්වල මොන තරන් දරාගෙන දීවත්‍යෙන මිනිසු. අහලා බලන්න ඔබ හිල්ලා මිනිස්සු සතුටු වෙනවද මේ ජීවිතය ගෙන කියලා. අහලා බලන්න. අහල බලන්න කරුණු කාරණ කියා දේලා මිනිස්සු මේ ජීවිතය ගෙන සතුටු වෙනවද කියලා. ඒගොල්ලුත් අත්විදිීන අදකින ේදනාකාරී අදැකීම් පිඩාකාරි අත්දැකීම් ගැන ඒයට කියා දෙන්න කියා දීලහන්න. බ මේ ජීවිතය ගෙන සතුට වෙනවද කියලා. උපත ගැන කවුරුවත් සතුටු වෙන්නෙන් නැහැ මේ පීඩාව මනසින් දැක්කෝොත්. උපත ගැන කවුරුවත් සතුටු වෙන්න නැහැ අපි රසයි කියලා විඳීන මේ මහපීඩාව මනසිං දැකපු දවසට පෝලිින් ගැහිල එනවනි වන්දකින්න. පෝලිම්පිටිං එනවනි වන්දකින්න. එනිසා ඒකාල මිනිස්ු බුදු හාමුදුරන්ගේ දවස හවසට මොනතරං වැඩ තිබුණත් ජේතවනා රාමිට ගියා පරුවා රාමිට ගියා වේලුවනා රාමිට ගියා. ඇයි පීඩාවට පත්වෙලා හිටපු මිනිස්සු. කෙලෙස්වලින් ආකූල වෙලා, ඒ මේ අත යුතුකං හිරවෙලා, ඒ මේ අත කළ යුතු නොකළ යුතුදේ හිරවෙලා, සමහර වෙලාවට සමාජයතුලින් කොන්වෙලා කුලමල නිසාවෙෙන් බේදවෙලා හිටපු හැම්ම කෙනෙක්ම සතුට කෙව්වා සැනසුමක් එව්වා. ඔබ මේ වෙලාවේ බනෑහට මොකද රෑටට නිදාගන්න නින්ද යනකංම ඔබ සතුටක් හොයනවා හිතිං සැනසුමක් හොයනවා හිතිං ඒවට බමුල් කරගෙන තියනෙ ෞකික දේවල් ලිෂ්ට කරගනීම. ලෞකික දේවල්. ධර්මය තුළ ඔබ අරගෙනයන්නේ ලෞකිකත්වයටනව. ධර්මය තුලින් ඔබව අරගෙන යනවා නොදන්න දේ දැනගන්න ධර්මය තුළින් ඔබ වරගෙනයනවා සංසාර ජවිතය තුළ තියෙන ස්වභාවේ ගැන හරියාකාර වැටහීමක් අරගන්න අවබෝධ කරගන්න ඔබට මේ ධර්මය උපකාර වෙනවා. වෙන මොනවද ඔබට එහම උපකාර වෙන දෙයක් තියනෙන ධර්මය හර හිතහ දන්න. වෙන ඔබට උපකාර වෙන දෙයක් නෑ හිතහ දන්න ධර්මය හැර. ඒකයි මේක මහාපින් කමක්කවිමේ ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන හැම කෙනෙක්ගම හිතහ දන්න ඔබ දායක වෙනවා. දායක වෙනවා. දෙයක් දෙනකොට එක් කෙනනාටඒක අයිතිය හිම වෙන්නේ එ. ධර්මදානය තුළ තියෙන වටිනකම මේක අයිතිය කී දෙනෙක් අතර පැත්තිරල යනවද කියලා ඔබවත් දන්නේනේ. මම්බුරණය කියන්නේ. වෙන දෙයක් ඔබ දෙනකොට ඔබ පරිස්කාර පූජාවක් ටරනකොට ඒකේ අයියේ ම පුද්ගලිකව ලබන්නේ ඔබේ දැත්වටියේ පූජා කරනකට ේ අයිති ම පුදගික ලැව. බ කන්න ැති කෙනෙකොට කන්න දෙයක් පූජ කනකට ඒක අයිතිත එයා පුද්ගලි කළලබන්නේ එත් ධර්මය අහන අහන කෙනෙක්ගේ හැම හිත පාසාම පැතිර ලයනකොට පුද්ගලිකත්වයෙන් මිදිලා ඒක හැම කෙනෙක්ටෙම අයිතියක් පොදු බවක් ඇතිෙනවා. ඒකයි මේ හෝරාව තුළ ඔබ ජනිත කරගන්න උපදවගන්න පිනේ ප්‍රතිපිනේ ශක්තිය ප්‍රකාශ කරන්නට වචන නැත්තේ ධර්මය ඒ තරං වටිනාදායා දෙයක් මිනිස්සුන්ට මග නොමග කියෙන් කියදන්න වටිනම වස්තුව ධර්මය. හරි රද කියාන වටිනම වස්තුව ධර්මය. උපතේ තියෙන්න ස්වභාවය පැවැත් මේ තියන ස්ොභාවය කියා දෙන වටිනම වස්තුව ධර්මය පින්වතුනී. අද අපි මේ අුශාසනාවට මූලික කරගත්තෙත් ඒ වගේම ධර්මකාරණාවක් බදුහාමුදුරුවන්ග සූත්‍ර දේශනාවක්. මජ්‍යිම නිකායි මජ්්‍යුම පන්නා ස්වපාලි රාජවක්ගේ තියන පිය ජාතික කියන සූත්‍රය අපි තෝරගත්තේ පිය ජාතික සූත්‍රය. ජාතිකූත්‍රය හරි ලස්සනයි හරි වටිනවා අපිටත් කියල තේරුම් ගන්න පුළුවන් පියජාතික සූත්‍රය. බොඩො බුදු බුදුරජාණන් වහන්ස මහාලොකු කරුණු කාරණාවන්ටික් පියජාතික සූත්‍රය සඳහන් කරන්නේන සමහර තැන් තිබුණ සතති පට්ඨාන සූත්‍ර දේශනාව වගේ කරන තැන්වලද සමහර ගැඹුරුහිත් එක කියන්නේ මේ පුහුණුව බොහොම ගැඹුරට කරලා තියෙන සංසාහර පුරුද්ධ තියෙන හිත්වලට බුදුන් වහන්ස සමහරදේ ඉතා ගැඹරින් කියාදුන්න ගඹුරින් දහස්වෙන්නේ ධර්මාව බෝධයට ගැඹුර ලපානක් කියන කනව නමුත් එයාලගේ හිත්වලට විෂය වෙනවත් තේරෙනවා ඒ කියා දෙන කාරනාටික. එනිසා ඉතාම ගැඹුරින් සමහර වච්චන පාලියතුළ තියවා. නමුත් සුනීත ගනගත්තේ සෝපා ක ග ගත්තෙ පටා චාරාවල ගෙනගත්තේ කිසා ගෝතමීලා ගගත්තේ බෝම සරල කරුණු රණනාටික. බෝම සරලව බුදුහාමුදුරීව පැහැලිර ඉතාම සරලව. ඒ සරල බව අතන ගැඹුරු බව කියල වෙනසක්නය අවබෝධයට කෙනෙකුට. එ අවබෝධය බන්නට පුළුවන්කම තියෙනවා ඒ කෙනගේ හි සිත්ස සතතුලේගුළ පුරදු කරලා තියෙන විදිහත්ව එක්. පියජාතික සූත්‍රය එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේගේ දවස එක්තරා බමුණෙක් බුදුහාමුදුර වැඩහිටපු පන්සල ආසන්නෙම ජිවත් වනා මෙ අට හිටිය එකම පුතයි. මෙයාට හිටපු එකම පුතා පින්වතුනී හදිස්සිය මරණයට පත්වෙනවා අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කවදාවත් අපේක්ෂා නොකරන දෙයක්. මෙැන ඉන්න සියලුම අම්මලගේ අපේක්ෂාව බලාපොත්තුව මම මැරුණු දසක මගේ දරුව මට පින්දයි කියනකනි. මෙතන හැම තාත්තක කනක්ගිම අපේක්ෂාව මම මැරුණු දවසට මගේ දරුව පින්දයි කියනෙකන අම්මලා සෙල්ලමටවත් හිතනවදද දරුව මැරෙයි මට කලින් කියලා. සෙල්ලමකටවත් එහෙම හිතන්නේනේ. තාත්තල නිකංවත් හිතනවද මටලින් මගේ දරුවන්ගේ හුස්මයයි කියලා ඒම හිතන්නේ. එහම වෙනවනං ඔබ කියන්නේ ඔබේ ප්‍රාර්ථනාව වෙන්නේ මගේ පනට්ටිකත් අරගෙන ජීවත් වෙන්නඩෝඕනනි කෙනකයි. හැමම්ම කෙනෙක්ගෙම හැම තාත්තකරින්ගෙම ප්‍රාර්ථනාව ඒක. දරුව දඩබබර වෙන්ඩ ඇති. දඩුව දරුව සල්ලාල වෙන්න ඇති. දරුවූ බේබදු කංවලට යොමු වෙලා ෙන්්ඩ ඇති දරුව නරකට යොමුවෙලා වෙඩ ඇති. දරුව මිනි මරණ තැනට යොමුවෙලා ඇති දරුව අනුගෙදේ පැරගන්න හොකං කරන තැන්වලටත් යොමු වෙලා ඇති එහෙත්. අම්මල කවදාවත් කියන්නේ මට කලින් මැරියම් උඹ කියලා. මින මැරුවත් අම්මල කියන්නේ දරවා මගේ ආවෂත් අර ජීවත්තයෙන්ට ඕන කියලා. මිරී මැරුවන්. සල්ලාලේ බේබද දෙ එක් වුණත් දරුව අම්මල කියන්නේ නෑ මේ බඩ ඇතුළ වු ගඩු ඇතුල නක් වෙලා එක්මට මැරියම් බොන හිඳ කියලා ඒම වෙෙ ෙ වු අම්මල පිරිතා ට දගෙන ෙල් රංග ෙහිල් බේ ේට රද ක ර කිය දන්න. එපා කියදෙත් ගෙදර තිබුණ ඩු ාහිරදිය පොව ගහ පොවග ගහ තිබුණ සේරම සේස තරගෙන ගිහිල්ලා උදේයින්දං රෑ වෙනකම්ම තැබෑරුේ බි්වා කියලා දන්නවා. ඒත් අම්ල තාත්තලගේ තියන වෙනස ඒකයි. දරුව තමයි වටිනව සම්පද. පියජාතික සත්‍රමේ බමුණගේ දරුව නැතිව වෙනවාහ හදිස්සේ නැති වෙනවා. ඒ අටන ලොකුවටමරය අවබෝධයක් තේරුමක් තිබුණ නෑ නමත් ඔබට මේෙනකොට තියන අරනයගෙන යම්කිසි අවබෝධයක් දැනු. දන්න ගස්ල තිය ේලු ොල් ෙඩ ගස්ව තුර වෙදදි ේලු ර ැු ෙඩ ගස් තුර දදි ල් ෙඩ ඉතුර ද ඔබ ගොක් ලවම පිසරේ දකිනවාව රුම් ට්ට ිට ටව කියලා. නේද කුරුම් වැට්ටි බිමට වැෙනවා කියලා ඔබ දකිනවා. බොහොම ලස්සනට තියන ගහේ මුදනෙම හැදිල තියනෙන ගොක්කතු පොල්ලතු බවට පත්වෙලා මැරෙනව විනාස වෙනව කියලා හොබ දැල තියනවා. සොබා දහමින් ජීතයේ ගැත් යමක් කිය දෙන හැකකිදිීම. ජාතික සත්‍රම මුණනට දරුව නැතිවන ගෙන හරීම වේදනාවක් ඇතිවුණ දරගන්න බැරි තරම් වේදෙනාවගේ අම්මලතාත්ත ලගේ හිත්වල හැටි. සන හසත් එක් ආදරයත් එ බැඳීමත් එක් ලංගතුකමත් එක් මගේ කියන ගතියත් පදුමාකාර බැඳීම කම්ල තාතලක දරුව පිබඳ තිනටහන් හන්න තු ැව තර. එයට දදාගන්න හැම දවසම තන් උනහමේ ඉන්දෝන එක දවසක්ොහ හැරි ගහිල්ල හිටියොත් අම හීනෙන් තුරල්රගන්නව දරු අවෙච්චරට බැඳීමක් තියවා දරුුවොත් එක් අම්මල තාතනක් ජීවිතවල. පේ ජාතික සූත්‍රි බමුණගේ දරුව මැරුණ මැරුුණට පස්සේ වේදනාව කාටද කියන්නේ. ඒයාගේ වේදනා වහන්න කෙනෙක්ින් ඕන යහන කෙනටයා කියනදේ තේර ෙෙන්ඩෝන තේරෙ නැති මිනිෙකුට ද කියල වැඩක්නෑ. අපි තේරණ මිනිස්සුන්ටයි දේවල් කියන්නේ ප දව නිස්ස ේරුග නැත්න ිනිස්සුහන්නන්නේ නැත්නම් අපි නොපැෙන කෙනෙකුට හරි අපේ ේදාවව කියනවා. පැකලරගන බෝධීවට ඇවිදින මිනිස්සුන්ගේ හිත්වල කැකෑරන වේදනාව හොල්ල බලන්ග හිල්ල. පැංකල දාන මිනිස්සු පැන්කලවත් කරන්නන්නේ බෝධිය ජීවය පිණනිසමේ පැංකලය හේතුවේවා කියලා නම් නෙවෙයි. පැංකලවත්ගන්න මිනිසුන්ගේ හිත්තඇතුළ තිබුණ වේදනාව. බර ඔහුල ගන්න බැරි දරාගන්න බැරි බර. ඇන් කලට එකතු කල්ල මිනිස්සු බෝධයට පූජ කල්ල ඉල්ලීමක් කරනවා. හිත්වලට ප්‍රශ්නාව හම ගැටලවා හම කියගන්න කෙනෙක් නැතුන හම ිනිස්සු කොත්ත රිතක් බලනවා නිරාකරණය කරගට. බමුණ යනවා බුදුහාමුදුරුවු හබවෙන්න. යන්නේ හිතට සැනසිල්ලක් බලාපොරොත්තුව. හිතට සැසිල්ලම් බලාපොරොත්තුව. බමුණ බුදුරජාණන් වහන්ස ළඟට යනොට බදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘතිය බුදුහාමුදුරට කියනවා බවුණ තතාගත යන්න වහන්සේ. මගේ දරුව නැති වුණා කිවා බුදුරජාණන් වහන්ස මගේ දරුව නැතිව වුණා කිවා බුදුන් වහන්සේ අහන ඔබට මොනවගේ ද දැනෙන්නේ බුදුහා මුදුරුවනේ බත් කටක් අනලක් කන්නවත් හිතෙෙන්න්නේෙන රස්සාව කරන්න හිතෙන්න්නේනේ කෙවට මොකද මරනණයන් කල්පනාවත් සමහර වෙලාවට නැතුව වගේ මතැට ආව තමයි ාවට ආාවන්න්‍ය මේ බුදු හාමුදු්‍රණය එවුණන වගේ නිකක් යනේනමක් නැතිහින්ද කියන්න කෙනෙක් නැතිහින්ද. මම දැනගෙන හිටිය ඔබවහන්සේ හැමෝගෙම දුකානවා කියලා. ම දැනග ටිය අවහන්සේ හමෝගෙම දුකට උත්තරනවා කියලා. මම අහලා තියෙනවා ඔබ වහන්සේ හැමෝගෙම හිත්වල තියෙන දුද්ගෙන නිවල සදාකාලික සැපතක් සුවයක් නිවන කියල දෙයක්. ඔබ වහන්ේ මිනිස්සුන්ගේ හිත්වලට ලබා දෙෙනනන්නේ එකයි ම ආිකිව. බමුණනට කියනවා බදු හාමදුරුවෝ බමුණ මේ ලෝකය තුළ ප්‍රියවපද වන ආදරය කරන කැමති වෙන හිත ඉල්ලන යම් කිසි දෙයක් තියෙනවද ආදරය කරන ප්‍රියවපද වන කැමතිවන හිත ඉල්ලන ඒ හැම්ම දේ තුළම තියනවා දුක්හදෝම නස්සුපායාසා දුක්දොම් නස්තියනවා වේදනාව තියෙනවා පීඩාව තියෙනවා පසුතවීම තියෙනවා. කම්පාව තියෙනවා. කැමැත්තිං ආදරෙන් ඕනකමෙන් ලෙංගතුව හිතට්ට සමීප කරගන්න යම් කුඩා හෝ අල් පෙනෙත්තක තරම් හෝ දෙයක් තියෙනවද. එක පරිස්සං කරන්න හැමෝම පෙළබෙන්නේ කැඩෙනවට බිඳෙනවට නැති වෙනවට විනාශ වෙනවට. අකමැති නිසා. නේද අකමැති නිසා. ඔබ ධර්මශ්‍රණය කරන්නේ නකොට ගෙදර ඉස්සරහ දුොරට යතුරදාලා ඉබ්බ ගේටුවටත් ඉබ්බ දාලාවයයි. ඒ දේවල් හොරු ගන්නවට කැමති නැති නිසා හොරු ගන්නවට කැමත්ති නෑ කියලා කියන්නේ ඒ දේවල් ඔබට ප්‍රියයි කියෙක නැත්නම් ඔබටත්තාරන්න පුළුවන්. ඔබ ගෙදරද ඔබ වැඩක් නැති ඇඳුම් පැළඳම් ඔබ අත්තරන වෙලියිට දානවා ඕන කෙනෙකුට ගෙනන්න දෙනවා ඇයි ඒවට තියෙන බැඳීම ඉවර කල්ලා අත්හෙරලා දැන් වැඩක් නෑඒ වගෙන් ප්‍රයෝජනයහ ගන්න බෑ කියලා ඔබ දන්නවා දන්න නිසායි වැලියට දානවා හැබැයි. එියට නොදාන්නේ තවමත් යතුරු දාන්නේ තවමත් හිර කරලා තියෙන්නේ ඒවට බැඳීම ප්‍රිය බව කැමැත්ත තියර නිසා. හිතල බලන්න ඇත්තද බුරුදු කියලා හිතල බලන්න පුළුවොන්කට මම දන්නේ නේ. නමු ඔබට හිතල බලන්න පුළුවන් ඇත්තදේ කාරණාව තාමත් ඒවට බැඳීමක් ප්‍රියත් තියෙනවාද මගේ. ල ැලටමක්නේ ඒ බලනොට මයි තේරෙන්නේ නිකංහගන ඉදිරතේරෙන්නේෙ ඔබ බලන්ඩෝන මේ කියන වචනයක් වචනයක් පාසා හිත මෙහෙවන් මෙහෙවමින් බලන්න ඒක ඇත්තද කියලා මිනිස් සුබුදු හාන්දුර ඉස්රහ ඇහුවා අහලා බැලුව මෙනෙහි කරලා. ඒ මෙිනිහිරන්න තමයි කැලේට ගේ භාාව කරන්න මෙනෙහි කරන්න නැවත නැවත ගෙදර හිටියට කැලන්දල මෙනෙහිරන තරමට මෙනෙහිකරන්න වෙලාව ගෙදර අඩුයි. ඒ අඩුනිසා තමයි ඒ අය ප්‍රත්්‍යවේක්ෂණය කිරීම පිණස. ඒ කියන්නේ බුදුන් වහන්සේ ඉදිරිපිට පැහැදිලි කරලා කියා දෙන දේ. අවබෝධ වෙනවා ඒත් ප්‍රත්‍යක්ෂ ස්ථාවර අවබෝධයක් නෙවේ යාට ඒක ගැන තව හිතන් ඕන. එනිසායිගොල්ලෝ මරණය ගැන හිතන්න කලේට ගිය. මරනානුස්සතිය වඩන් කැලේට ගියා අයගොල්ලෝ. ඇත්තද මිනිස්ු මැරෙනවද මිනිස්සු මැරෙන්න්නේ අවුදු අසුවක්ින්දලද නැත්නම් මනිස්ු මැරෙන්න්නේ දසින් දස තපරෙන් තපරය ොර ලොස සටුවේ තප්පර කටුව ගෙන වෙලාවක් පාස මිනිසු මැරෙනවද. ඒගොල්ලු කලේට හිල්ල එක ප්‍රත්්‍යක්ෂෙන් දකිනවා ඒ දකින්න දකින්න එයාට බොහොම සසිවම්ම තේරනවා කයේ තියෙන විනාසය එක අවබෝධයට හේතු වෙනවා හමෝම බුදුන් වහන්සේ ඉදිරි පිට මඟ පල ලැබේනේ. එතකට මේ බුණ බදුහාදුරුවට කියනට මුණ කිය ර විදිහට මටලොකු කම්පනයක් බදු හාමුදුරණි තියෙන්නේ වේදනාවක්න්නේේ බුදුන් වහන්ේර වච්චිට කියනවා ද බමුණ මේ ලෝකේ තුළ ප්‍රියෝපද වන දේතුළ මැත් ඇතරන දේ තුළල හිති බැඳුන දේ තුළ හිතින් අල් ගත්ත දේ තුළ තමයි බමන දුක වේදනාව දොම්නස කනගාටුව කලකිරීම තියෙන්නේ කලකිරීම තියන්නේ. බස්ෝට එකේ වල උත්්ට පොල් ගඩියක් ට බන. බස්පු පස්සෝටි ස්රහැට ගල තියන සුදියකට වැටේ ගහ තින සදක බෝලේ කවු හ ොරක මනසේ ගලෝග ගේ ට ෙදරවල ද ක දක්ක න . ඇයි බස්සෝල්ට එකට ඔබට තියෙන්නේ විනාඩි ගාන කයිතියක් විතරයි ඇත්තර මෙතර අයිතියක් නෑ එතන රැඳීමක් විනාඩි ගාන රැඳීමක් බස්ක් එනකක්. යම් කිසි දවසකඔබ මනුස්ස ජීවිතය ගැන මේ ලබපු ජීවිතය ගැන ඔබ මේ අවරුදු අසූවක ජීවිතේ බස්සෝල්ට එකේ ඉන්න විනාඩිය දක්වා අඩු කරලා හිතනවද මේ ජීවිතෙත් තේ වගේ කියලා. එතකො ඔබට වෙනදට වඩා වෙනස් විදිහට තේරෙන්ෙන පටන් ගන්නවා. වෙනස් විදිර තියරෙනවා. බමුණට මේ කාරණනාටික කියද්දී බමුණට කිව්වන මේ ප්‍රිය කැමැත් ඇතිවෙන දේවල් වලින්මයි දුක ඇතිවෙන්න කියලා බමුණ මේක පිළිගත්ත බමුණ කියන ඔබාග්‍යවතුන්න්නන් සේම වෙන්න බෑ බුදු හම්ත්‍රණේ මේ ලෝකෙ ප්‍රියඋපද වන කැමැතිවන දේවලු තියෙන ආනන්දය ප්‍රියෝපද වන කැමැතිවන්න අල්ලගන්න බැඳගන්න මගේ කියලා දරාගෙන ඉන්න දේවල් තුළතියන්නේ ආනන්දය ඒකන් සතුට බත්ටික් හිතන්න බල නැද්ද. ළංඟම වස්තු අම්ම කෙනට තාත්තාකනට තියෙනනවාද ද දරූ තුළ තියෙන දුකද ආනන්දේ ආනන්දය ඔබත් හිතන ඔයම ඇයි කටහඩ රූපය දුවන පයින විදිිය කතා කරන විදිිය හොරතල් වෙන විදිිය උකුලේ ඉන්න විදි තුරල්ලට වෙල්ල නි දා ගන්න දිිය මේ හැම දෙයක් තුළදින්ම කය මනස ඇහැ කන්න මේ ශරීරය ස්පර්ෂ ඒ ලබන ස්පර්ෂය ආනන්දයක් සතුටක් බමුණට බදු හාමුදුර කියනවා. නෑ. ඒ හැමදේ තුළම තියෙන්නේ වේදනාව යටපත්වන හැංගුණ වේදනාව බමුණ. ඒ හැමදේ තුළ තියෙන යටපත්වන හැංගන වැැහුණ මහා දුකක් බමුණ කියලා කිව්වා. බමුණ නැගිට්ට නැගිටල දැ මේ ප්‍රශ්නයක් විෂඳ ගන්න හ මනුස්සයන නැගිටල කියපු දේ රිස්සුුවෙන යන්න ගියා. ඒ සමරුග හැටි. ඒ සමහරුන්ගේ හැටි යමෙන් ගමන් අතර මගේ හිටිය දාං අධන තුන් හතර දෙනෙ ඒ දනද නහතරනට කියනවම බුදුහාමුරුව හම්බවවෙන්න ගියා මලොකු ප්‍රශ්නයක් පිටගේ බුදු හාමුදුරොත්තකකාතා කරන්න ගියාට පස්සේ යා කිවන මගේ දරුව මරිච්චයකට ප්‍රියොප්පද වන කැමතිවන ේවල් තුළ ආනම් දෙයක් නෑ එතන තියෙන්නේ වේදනාව දුක්්දොම්න්නස් උපායාසය හැඩීම කලකිරීම කියලා. බමන කියන දාං අදින මිනිසුන්ඩ දද නිු ද යක්තිනවා. ද මනිස්ු සම්මුෘති ලෝක තුළ හිරවෙච්චුදිය දං අදින මිනිස්සු කියනෝ වැරදී බුදු හාමුදුරු. වැරදී. එහෙම දෙයක් නෑ ප්‍රියෝපද වන කැමති වෙන අල්ගත්ත හැමත් දේතුළම තිෙන්නේ සතුට ආනන්දය. ඒගුල්ලොත් එහෙම කිව්වා. කොසල් මහ රජතුමා දක්වාම මේ ප්‍රශ්නි ගියා. මේ ප්‍රශ්නය ගියයාාට කාටවත් මේක තේරුම් ගන්න බැරිවුුණ ඔබට අද තේරේ සහර විට්ට. බ තද තේරී සමහර විට තවටික් එහට මේ කතාගරත්ති. කොසල් අතුමාට මේ කාරයගෙන අහන්න හිට එකක්කෙනයි මල්ලිකාදේවේ එයාහා ප්‍රඥාවන්තයි ඔබේ ජීවිත ඇති වෙන ප්‍රශ්න දැනවගත් කෙනෙක්ගෙන් අහන්න ප්‍රාජෝගිකව ජීවිතය අදදකින කෙනෙක්ගෙන් අහන්න හැම කෙනෙක්ගෙන් අහන්න එා මිනිස්සු අනුන්ගේෙහිත් න්නත්තාර කරන්න බලංගන්න. ධර්ම ගැටලු වනත් එහෙමයි. න්න අත්හාර කරන්න බලාගෙන ඉන්නේ. එනිසා දන්න කියන කෙනෙක් ගෙන්තමයි අහලා හරියට කරුණුකාරණා දැනගන්න. ඒ දැන ගත්ත් ඔබ කාලාම සූත්‍රයේ ප්‍රායෝගික උභාවිතා කරනටටින්. ඒ දැන ගත් ඔබ කාලාම ත්‍රය භාවිත ඒක බදුහාමුදුර දේශනා කනවා ගුරුවරයකිව්වත් ඔබටත් තියෙනවා අයිතියක් සෝදිසි කල්ල බලන්න. හරි වැරැද්ද සෝදිසිකල්ල බලන්න ඔබටත් අයිතියක් තියෙනවා සගර කියන ද දෙේ පිගන්ෙප. මේ කරනද කිය දේම පිගන්ඩත් එ ඔබට යෙනවා හිතන්න අයිතිය අන්න එතනදි තමයි ඔබ එන්නේ තීරණය එකට ඒ කිය පුදේ ඇත්තද බොරුද කියලා. කොසල් යිතුමා ලඟට යනකන් දිගටුවම මිනිස්සු හැමෝම කි්වේ බැඳීම් තුළ අල්ලගනම් තුළ මගේ කියන එකතු කරගන්න වස්තුූන් තුළ තියෙන්නේ ආනන් දෙයක් කියලා. මල්ලිකා දේවය ප්‍රඥාවන්තයි. මල්ික දේ කිය ො තු ල හ බම බුද හාමුදුර ළඟට ිහිල්. මේ කාරය එක වූහම බුදු හාමුදුරුවමෙන්න්න මේ කනේ බුණට දලා තියෙන උත්තරි. මල්ලිකා දේවිය කියනවා. සු්‍රමණ වත් ෞතමයන් වහන්සේ යම් වචනයක් කියනවා න ඒක අයි දෙකක් නේ.ඒ අයි දෙකක් නෑ එක ඇත්තමයි එක සත්‍යයක් එරි සතමයි බුද් වචනේ බදුහාමුදුරුන්ගේ දේශනවා අදහන්න විශ්වාස කරන පිරිසක් බවට පත්වෙන්න කියන්නේ බුදු කෙනෙක් කවදාවත් මේ ලෝ කිමිනිස්සුන්ට බොරු කියන්නේ බර න සතරා ැන නත් එහෙමයි මිනිස්ු කියන්නන්නේ ෝ පේනවා දැස්කට පේ නෑ හෙේවා යවද කියලා නමුත් බුදු හාන්දුරන්ගේ දශාව තුළ තියනවා. බුදුුවර මේ ලෝකයේ ශ්‍රාවකයන්ට කවදාවත් ොරුව මු ලා කරන බුදුරාන් වන්ස . එම ොරුව ලා කර සන්ක ල් පලක්ෂ රුම් රට න න බුදුන්හසගේ දස මනිස්ස බොුවෙන් ලක්ර ශාස්තරන් න්සල ටය නැද. ඕන රං හිටිය. ඕන තරං හිටිය. මල්ලිකාව බුදුන් වහන්සගෙන දන්නවා. ල්ලිකා දේවේ කියනවත් අ තාගතයාණන් වහසේ එහෙම කිව්වන එක එහෙම තමයි කි්වා. කොසල් රයිතුමාට මේක එච්චර ඇල්ලුවෙන. කොසල් රතුමා මල්ෙක ඔබ හාමාදුරමක් කරකිවන ඒක එහෙමයි කියලා හැමදාම කියනවන්නේ ඔබෙ හලන්නේ ඔබේවත් යන කිවා. ඒවෙලා වි මල්ලිකා දේවිය පින්වතුනි ගෙන්නනව නාලි ජංග කියන නම ඇති බමනව ගෙන්නලා කියනවා ඔබ බුදු හාමුදුරගන්ුව හම්බ වෙන්න යන්න. බ ල්ල බදු හමුදුරට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නන්නේ ඉදිරිපත් කරන කලින් ඔබ හන්න බුදු හාමුදුරුවන්ගෙන් මමන්වහන්සගේ සුවදුක් ඇහවා. සතුටෙන් ඔබහන්සේ වැඩ ඉන්නවද. නීරෝගිව ඉන්නවද. දානමානසිවඋපස ලබෙනවද. මම අහන විදිහට ඔබ ගිහිල් අහන්නක ඔයිස්සර එස්සෙම මස්තිබුණන්නේෑන ගහන්න. මොබයිල්ති උනෑන කතා කරල කියන්න. ඒ දූතියක්ග අතේ පණිවිඩියක් යවනවා සමලට ඔත් ඔේ ගෙරී දක් ෙරකට යනකොට. ගදර නම්ම අන්නේන්න නත්න තාත්තනති යන්නඇත්න් එයා කියනවා අනේපපුතේ මම්ම අතක්කර කියෙ ලොකුම පොඩ් මත කරන කියලා කියනවා ඔබහෙම එකක තම මල්ලිකා දේව මේ කියන්නේ බනටක ඔබ හිෙලා බදු හාමුදුරු වැඳල ඒටිකක්ත් හ මේකහන්න මේ ලෝකයේ තුළ ප්‍රියව්පද වන වස්තුූන් තුළ දුක්හ දෝමනස් සඋපායාස දුක් දොම්නස් උපායාස සුසුම් හෙලීම් හැඩීම් තියෙනවද කියලා අහන්න කියලා කිව්වා එවෙලාවෙ බමුණට බුදු හාමුදුරුව උත්තර දෙෙනවා බමුණට උත්තර දෙනවා. උත්තර දෙන්නේ බුදුරජාණන් වහන්සේ බමුණට කියනවා බමුණ මේ සැවැත් නුවර එක්තරා ඉස්ත්‍රයක් තමන්ගේ අම්ම නැති වනා කියලා අම්ම නැති වන වේදනාවෙන්. සැවැත් නුවර මඟ නොමඟ දන්නේ නැතුව මඟ නොමඟ අවබෝධයක් නැතුව ඔහේ ඉභාගාතය ඇවිද ඇවිද අහාහා යනවා මගේ අම්ම දැක්කද මගේ අම්ම දැක්කද කියලා බමට කියනවා. බමුණ ඒ වගේම තවත් ස්ත්‍රියයක් මේ සැවැත් නුවරම ත තමන්ගේ තාත්ත නැති වෙනවා. නැවුණට පස්සේ ඒ ස්ත්‍රියය මඟ නොමඟ දන්නන්නේ නැතුව ඔහේ ඉබා ගාතය ඇවිද ඇවිද යනවා මගේ තාත්ත දැක්කද මගේ තාත්ත දැක්කද කිය කිය. පටාචාරාව කතාාවම ටිකක් මතක් කරගත්තට වර්දක්වෙෙනිනෑ. වර්දක්වෙෙනනෑ. බමුණට කියනවා බමුණ ඒ වගේමතමයි මේ සැවැත්නවර තව ස්ත්‍රියක් තමන්ගේ අකාලෙ මැරුණ දරුවවා හොය හොය මිනිස්සුන්ගින් ආහා හා ඇවිදඇවි දඇවි දෙවිද යනවා වගේම තමත් ස්ත්‍රයක් තමන්ගේ අකාලෙ මැරුුණ පුතා හොය හොය අහාහා ඇවිද ඇවිද උමතුවෙන් යනවා බමුණට කියනෝ බමුණ මේ වස්තු තුළ මතුපිටට පේන්න තිබුණෙමකක්ද ආනන්තය අපේ ජීවිතවල අදටත් අපි රැස්කරගෙන අල්ලගෙන ඉන්න මතුපිටට පෙනෙන දේවල් හැම එකක ම පිහිතන්නේ තියෙන්නේ ආනන්දය කියලා බමුණකින් බුදුරජාණන් වහන්සේ අහනවා පියජාතික සූත්‍රයේදී බමුණ ඒ වස්තුවල ආනන්දය තිබුණ නං සතුටනං ඒ වස්තු තුළ ස්ථාවරව තැන්පත් වෙලා තියන්නේ. ඇයි අර මිනිස්සු අඩාන්ඩ ඇවිද ඇවිද වැලපි වැලපි කෑග ගහත් තමන්ගි කියන කෙනාව හොය හොය යන්නේ. හොඳට හිතන්න ගැමරින්. හොඳදර හිතන්න දරුවක් නැති න්නඩ ඕනේ ගෙදර කෙනෙ නැතිින්න න. ච්ුව ලා තින ා්ික ගෙදර නැති වෙලා ඒක ගෙන හිතල බලන්න. මගුල් ගෙදරට ගෙහිල්ල ඇල්ල ගලව ලාාච්චුවට දාපු චේෙන්න එක කරැත් විසි දෙයක්ක් විසි අතරක් විර පවුන් එකහාරත් දෙකක් විතර වටින චේන් එක නැති වෙලා. රදි පෙරලන්න නැද. රෙදි පෙරලනවා. රෙදි පෙරලාත් අහුවන්න නැති තැන රෙදිිකඩින් රිෙදිකඩ ගසන්නේ නැත්්ද ගසනවා. ඒ ගසන වාරයපා හිත පදල තින මොනවගේ ස්වභාාව. ම්පනයක් වේදනාවක් දුකා තැතිගැනීමක් නැහැ කියන අදහසෙත් එක්ක ඇතිවන සුසුම් හෙළීමක්. ගසන රෙදිකඩක් පාසාම තියන ය ස්වභාවය. එතුවට මල්ලිකකාදවයටට කරුටි බොම විස්තර ඇතුව බුණග හිල්ල හරිියම කිව්වා මල්ලිකා දේවය කොසල් රජතුමාට කිය දෙෙනවා. දේ කොල් යිතු ට කියාදන ඔබ දියන ගැන ත ඔබ දන ආදරයි නේද. ඔවුමල්ලිකාවනි දියනියට ආදරයි. මහරජතුමයි ඔබ ආදරය කරන දියනිය ඔබ සෙෙනෙහසින් වැලඳගන්න වඩාගන්න ඉම්ඹින්න නාවන කවන පොවන ඔබේ දියනිය හදිසිවත් ගියොත් එෙම ගෙදරින් රජමාලිගාවෙන් ඔබටම කොද දෙැෙනන්නේ. ඒක මට ඉවසන්න බෑ. ඒකමට දරාගන්න බෑ. ඒකමට ඔහුලන්න බෑ කියනවා. අහන ඇතකොට ඔබේ සෙම්පති විඩුවඩබ. අත්ඇරල ගියෝතින් දමළ ගියෝතින් ඒකමට දරාගන්න බෑ කියනවා. ඔබේ මේ රාජ්‍ය කොසෝ දනව්ව වෙන පිරිසක් ඇවිල්ල මේ ආක්‍රමණය කරොත් මේ කල්ල ගත්තොත් මේකට අයිතිකංකිවොත් ඒකත් මට දරාගන්න බෑ කියනවා ඔබට මොකද දැනෙන්නේ. මට එහෙමුණොත් වේදනාව දැනෙනවා කම්පනයේ දැනෙනවා මහ දුක් දැනෙනව දරාගන්න බැරිතරන් ඌලගන්න බරිතරන් ගතියක් දැනෙනවා. මහ රජතුමනි ඒහම් බුදු හාම්දුරුවෝ පැදිලි කල් තිය ද. එහම් ගුදු හාන්දරුව පැහැලි කල්ලා තියෙනදී ඇත්ත පංගතුනී. අපි කොයි තරන් මේ බාහිර වස්තුවලට ඇලිල්ල ගැලිල හිටියත්. මේ වගේ තියෙන ඇත්ත ස්වභාවේ එව නැතිවෙන්න නැති වෙනොට වෙනස් වෙන වෙනස් වෙනකොට අපි හරීයට දුක් විදින පීඩාවිදිනවා. වෙනස් වෙනකොට පීඩා විදිනවා. මම කියන්න ඕනෙ නෑ ඔබේ හිත ඇතුලේ තියෙන හැම පිීඩාවකටම මුල. උපදව පුද්ධයක් මිසක අන්කිසි දෙයක් නෙවෙයි. ඔබ දුක්ුවෙන් ඔේ දරුව වෙනවනොට ඔබ දුක්වෙන්නේ ඔබේ අම්මතාත්ත නැතිවෙනකට බ ක්වෙන්න බේ දේවල් නැතිවෙනකොට අන් දෙයක් නිසා නං නෙවෙයි. අපි මේ බනාාහන තැනයිදල ගෙවල් පනහකට විතර ඇතින් තියෙන ගෙදරක මේ වෙලාවේ වංගෙඩිය මෝල් ගහ නැතිව වුණ කියලහිතන්. අපි මේ බනහන තැනෙන්දලා ගෙවල් පනහකට ඒහා තියෙන්න ගෙදරක ොව හරි තියන්න බඩුටි එකක් හොරක්රගහිල්ල කියලා හිතන්න. ඔබට විස්තරය කියන ඔබටඒ දැනෙන්නේෙවත්න්නේ දැනෙන්නේවත්න. ඇයිහි වස්තුූ නොබ දැකල තිබුන්නේ අහල තිබුන්නේ බලල තිබුන්නේ ඔබේ කියලා කරගන තිබුන්නේ. එහනම් බුදු හාමුදුරුවෝ ඒකයි කියන්නේ මේ හැම දෙයක්ම නැතිවෙනවා. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා මේ හැම දෙයක් මපින් ඇත්වෙනවා දුරස් වෙනවා ඒක අපි කාටවත් වලක් වන්නබේ. පිටස්තර දේවල් විතරක් නෙවෙයි ජීවිතේ මේ ආදරෙන් සිද්ධාලේප පපුේ ගගා සිද්ධාර්ථතෙල් පපුේ ගගා හුස්මගන්න මහන්සි වෙන ඔබේ හුස්ම ටික රැකගන්න හද නොබේ. හුස්ම ටිකත් යම් දවසක ඔබට අයිති වෙනවා. අහිමි වෙනවා. එහෙනම්. ඒ කාරණාව හිතන්න මගේ හුස්ම ටිකත් මට නැතිවෙනව නම් මගේ හුස්ම ටිකවත්මට පරිස්සං කරගන්න විදිහක් නැත්නං. හිං එහාට මොන දෙයක්ත්ද මට අයිති. එහම හිතද්දී. යුතුකන්ටික ඔබ කරයි වගකීම් ටිකෂ්ට කරයි මේවට තියෙන. අ සීමිත්ත බැඳීම ඔබේ හිතෙන් දුරස් වෙයි. ඔබ නිදහසේ මැරෙන්න ඕනෙ කියන අදහස ඔබට ඇතිවෙයි. අත් හැරීම තුළ තමයි. බැඳගැනීමල්ල ගැනීම තුළ නෙවෙේ අත්හැරීම තුළමයි හිතේ සුවපත්භාවේ තියන්න කියන. නිවන් මගට පෙළගස්වන්න උත්තුම් කාරණාව ඔබට අවබෝධවෙයි දැනේවී ප්‍ර්‍යක්ෂ වේවි. ඒනම් අපි මීට වඩාමේ ධර්මාණ ශාසනාව දීර්ග කරන්නේ නෑ. අපි අදර්මාණ ශාසනාව සිද්ධකරේ මජුමනිකාය රජවක්ගේ පියජාතික සූත්‍රය ඇසුරු කරගෙන. ජිවිතයට ලංවෙලා තියෙන හැමදේම. ඇත්වෙනව නැති වෙනවා. ඒ අල්ලගනීම් තුළමයි ඒ බැඳීම් තුළමයි ඒ ආශාවන් තුළමයි වේදනාව දුකතියෙන්න්නේ කියලා. මගේ හුස්මටික ඉඳලලා තමන්ගේ දරුවන්ගේ ඉඳලා තමන් ඉන්න ගෙදර ඉඩම ඉඳලා එතනින් එහාට හිතන්න අද ඉඳලා දවසට විනාඩි දෙකගානී හිත පුරුදු කරන්න පොනො කරට. එතකොට මේ ධර්මය ඔබ ප්‍රායෝගිකව අත්දකිනවා ඔබට ඒ හැඟීම දැනනවා. එනිසා හි මේ ධර්මාන ශාසනාව සමාත කරන්නව අනිමාවට පත් කරනවා මේ ශ්‍රවණය කරට දදුන කරුණ කාරණටි කඔබට. මේ ජීවිතයේ තුළලදී ොහෝ වනාගත භවයකදී හෝ උතුම් නිවන් සම්පත්තියට එළඹෙන හෝරාව තුළ ප්‍රත්‍යක්ෂයෙන් දකින්න අවබෝධ කරගන්න. හේතු වාසනාවේවා කරපි මේ වෙලා පාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අද දස මේ උදාාර්තර පින් කමේ දායකත්වේ භාගටයුතු කරනවා. හොරන පරගත්වට පදිංචි දයානන්ද අල්විස් මහත්මානන් චන්ද්‍රා දමගේ මහත්මිය කනඩාවේ පදිංචිේ චන්දිී අල්විස් හොයුරිය. මිල්විස් සහොයුරිය ප දාන සියලූම ඥාතහිතමිත්‍රාදී. අරමුණ බලාපොරොත්තුූ වෙලා තියනවා වගේෂ මදුරංග අල්විස් පපුතනුවන්ට සොහවුරාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. එවගේම සය මසකට පෙර හදිසිේ වියෝ වූ වීම වෙනුවෙන් දෙදහස් විසයගේේ පලවෙනි මාසෙ දහට වන දිනට යෙදන තිස් දෙවන ජන්මදිනය නිමත්තෙන් සහිපත් කරට බපොත්තු ොහව, සභාගින හැම දෙනාට මාශිරුවාද කරන්නටත් සියල දෙනාග සුබ සිද්ධිය සැලසෙන්න්නටත් න දරන ිර ද කරන්නටත්. ඒ වගේ මේ වෙලාේ කොර ාව දෙන් රට ලෝකේ මේ වසංගතෙන් පීඩාවට පත් වෙලා එ හැම කෙනෙක්ගම ජීවිතත් මිදිලා. මේ ව සංගතයේ වහ හාම පරිසරේතුළින්ි වත් වේවා කියෙන පාර්ථනා මුදුන් පත් කරගන අද මේ උතුම් පින් කම සිද්ධරනවා. එඒනම් අපි මේ වෙලාවේ කල්පනරම රැ ක පින්ක ල් ෝ ක් ද ත්. මන්ගේ දරුවට ආ වා ද කරන බ වාද රත්වා තුම් නිවනින් නේවා කියලා පාථනා කරන්නේ. ද තු පෙන් ක සිද්ධ කරන. යනන්දල්ස් මහත්මානම් ්‍රධාන කොට ඇ මේ පින්වත් පවුලේ හැමනා නමින්ම මෙලවහල මේ නම් සඳහන් කළ වගේෂ මදුරංග පුතනුවන් ප්‍රධාන. වංශ පරම්පරාවේ ල ඥාතීන් වන නොවන නම් ගොසේපත් කරගන්න පුළුවන්ඇය බැරි අයි හැම දෙනාටම මේ පින් පෙත් අනුමෝදන් වේවා එයගේ භවගමී ජීවිත සුවපත්වේවා හත් පසින්රස් කරගත්ත මේ පින්පෙත් අනුමෝදංව හ වහාම ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියකට පත්වෙත්වා කිය ප්‍රාර්ථනා කරන්නේ. අද මේ පින්කම කරන හොන රගත්වට ප දිංච. නදල්ලිශ මහත්මානම් ප්‍රධාන මෙ නම් සඳහන් කළ පින්මත් පවලෝ බැමද නාටමත්ත ්‍යාශිවාද පාර්ථනා කරනව දර්මා ශ ර ොඩ මද නටම ශිරවාද කනව බුද්ධ රත්නත්‍ර ශිරවාද බලින් මෙ ල ජීවිත සූපත් ාාවල බේවා වතවත් හොඳට ධර්මානු ශාසනාවන් සිද්ධ කරන්ට ඒ වගේම පින්කු සල් සිද්ධ කරන ඔබ කාට කාටත් චිත්ත ශක්ත්තිය කායික ශක්තියලබේවා. මනො වි ත ර් ෂ විදඳනය කරන්න, ාකි වාසනාව ලබේවා ෙඩදුක් බිය දුරුවේවා තුොනරුවං සරණින් ුවපත්වේවා ක ො මෛත්‍රයෙන් ආශිරවාාද කරනවා. දෙවන්ටත් නමින්මිය පරළවගියයා ිරුම ඥාතීන්ටත් ධර්මාණ ශසනාව ශ්‍රණය කළොටත් ධර්මානු ශාසනාව සිද්ධ කළමටත් සම්මා සම්බුද්ධත්වය පසේ බුද්ධත්වය මහරත් භාවයකෙන තුන්තරාබෝධියෙන්. ඔබ ප්‍රර්ථනා කර නිර්වාණ බෝධයක් වෙනවද ම ප්‍රාථනා කර අරමුණ කරන නිර්වාණ බෝධයක් වෙනවද එක නිර්වාණ බෝධයට පැමිණ. බුද්ධ තුන් වහන්සේලා නිවසනසී වදාල සියලු කෙලෙස් දුරකොට ලබන. අජරාමර නිර්වාණ ධර්මය පසක් කරගන්නට මේ මහානි සංසදායක කුසලකර්මය සසර ගමනට පාමී ධර්මයක් වීවා කියල ප්‍රාර්ථනා කරන්නේ ආකා සට්හාා චබුම්මට්ටා දේවානාගා මහිදිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරං රක්කං තුළෝ සාාසනං චිරං රක්කං තුදේශනං චිරං රක්කං තුතුවන් සදා